මෙඔබ දකින්නේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිතුදම වර්ධනය කිරීමේ අරමුණින් මීට වසර 37කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපන සහ සංස්කෘතික කේන්ද්‍රයේ ප්‍රධාන මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර ඇතුල්කෝට්ටේ මහින්දාරාමය 2024 වර්ෂයේ කැපකරු මාපිය ශිෂ්‍යත්ව ප්‍රදානයේ අවසන් අධ්‍යයන යටතේ අදත් ශිෂ්‍යත්ව 300ක් මෙලෙස ප්‍රදානය කිරීමටයි මේ සූදානම ප්‍රධාන ආරාධිත අමුත්තා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපන සහ සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංගනායක අතිපූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම වර්ෂයේට මධ්‍යස්ථාන 24ක් යටතේ ශිෂ්‍යත්ව 2000ක් ප්‍රදානය කර තිබේ. විශේෂයෙන්ම ජපානය හා ජපන් ජාතිකයන් සමග समीप संबंधावे पात्रगणिमी ये संबंधावे मगिंग तमागे पुद्गलिक सुख विहरणे संधा नुव मेरटे अनागत मधु परपुरे सुभसिद्धिय सह दिवुनो संधा उन्वासे विसिन विशाल कार्यभारय सिदु करन लबन विशेष मम वौनियाव प्रदेशे नियोज्य पोलिस्पतिवरया वसेन कटयुतु करन कालेदी मेम शिष्यत्वय पिलिवल ये वौनिया प्रदेश दर्वांगी आप संधाते प्रदेश क्रियात्मक करला ये प्रदेश वाले जीवत्व हिताम अहिंसक ये आर्थिक वाशे लघु अपास्ता की दर्व राशि कट नासी सिंह उदाउपकार ममदाने कुतरा आर्थिक दुष्कर्ता व्यक्ति दर्व ऋणा तमे अध्यापने सार्थक आवश्यक मूलिक मे शिष्यत्मी දරුවන් ලැබෙනවා. ඒ සමේ දරුවෝ සියලු දෙනාම ඉතාම වාසනාවන්තයි. මොකද තමන්ට හැකියාවක් දක්ෂතාවයක් උමනාවක් තියෙනවා නම් තමන්ට බාධකයක් වෙන ආර්ථිකයට ගැටලු වලට විසඳුමක් අපේ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යත්ව ක්‍රමයේ තුල ලැබිලා තියෙනවා. ඉතින් මම පොලිස් නිලධාරී කැඩියට මේ ස්ථානයේ මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන වගේම දරුවන්ට වටින පණිවිඩකුත් කියන බලාපොරොත්තු වෙනවා. උගුණ දෙමාපියන්ගේ බලාපොරොත්තු දෙමාපියන්ගේ සිහින මොඳ කරන් දෙපා මේ ජංගම දුර්ගතනේ වගේ මාධ්‍යවල ඔබ සැරිසරන හැම දෙයක් පිළිබඳවම ඉහළ ඉඳගෙන මොනිටර් කර නැත්නම් ඒ පිළිබඳ බලන තාක්ෂණයක් තියෙනවා ඔබ කොතරම් නරක විදිහට ඔබ ජංගම දුර්ගතනේ පාවිච්චි කරත් ඒක ඔබට හොරෙන් අදීක්ෂණ ලක් වෙන ක්‍රමවේදයක් ලෝකෙ තුල තියෙනවා ඒ නිසා අපි වැඩිහිටියන් වුණත් බාලවයස්කර දරුවන් වුණත් ඔබ ඔබේ දුර්ගතනේ ප්‍රයෝජනවත් යහපත් දෙයක් වුණා කියලා ගන්න ඔබ එසේ නොවන දෙයකට ඔක දෙවුවොත් එහෙම ඔබත් නොදැනීම ඒක වාර්තාගත වෙන ස්ථාතියි ශ්‍රී ලංකාව හා ජපානය අතර තියෙන බොහොම දිගු කාලීන මිත්‍ර සම්බන්ධතාවක් මේ සම්බන්ධතාවය මා හිතනවා අතිශයින්ම ගැඹුරුයි ඒ සම්බන්ධතාවය ගොඩනැගීමට කලාපීය පිහිටීමේ ස්වභාවය ඒ වගේම මේ රටවල් දෙක අතර තියෙන සමාන සංස්කෘතික සම්බන්ධතා ඒ වගේම විවිධ දේශපාලන ක්‍රියාකාරකම් හේතු වෙලා තිබෙනවා. ඒ ජපානයත් ලංකාවත් අතර තියෙන සම්බන්ධතාවය වඩාත් දියුණු කිරීමේ අරමුණ ඇති කරගෙන 1986 වර්ෂයේ ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අපි ස්ථාපිත කළා. 1986 වර්ෂයේ ඉඳලා මේ වෙනතුරු පුරා වර්ෂ 37ක් ජපානී සමග එක්ක ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අධ්‍යාපනික සමාජ සේවා සහ විවිධ සුබ සාධන සේවා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ සිදු කරනවා. ඒ වගේම මෙම කේන්ද්‍රය ජපානය තුළත් විවිධ සංස්කෘතික කටයුතු සිදු කරමින්
श्रीलंका जपन सहयोगिता प्रवर्धनी किरीम संधा विविध सांस्कृतिक सह अध्यापनिक क्रियाकार कम्बल निरत वेनवा श्रीलंका भी क्रियात्मक विन बेडसटहान्तर अतिशयम वेदगात्यान्नी कैपकारुमापिय शिष्यत्व अध्यापन बेडसटहान मे वेडसटहान आरंभ करन्नी अत्तेम इग्नी भी कुशलता अति आर्थिक अध्यापनीट बाधावक पन शिशुन तोरागिन इम शिशुंट जपान कैपकारु दिमापियान संबंध करला दीला नवमी वसरे पुरावसर दहायक विश्वविद्यालय अध्यापने निमोन तुरु शिष्यत्व प्रदान किरीम ए अनु मे काल परिच्छेदे तुल अपेरटे मध्यस्थान सीयक आरंभ करला ए तुलिंग विद्वल्पति वरुंगे निर्देशे मत तोरागन शिशुन दा हतर दहसकट अपि मे निपोन कैपकारु शिष्यत्व प्रदान करला तिबेनवा मे अवृद्धे ए विधिये लमाई दिदासकट अपि दैन शिष्यत्व प्रदान करला अद मे अवसान उत्सवय अद दवसे लमाई तुंसिय दिनेक मे आयतनेदी ए मे अवृद्धट अदाल शिष्यत्व लबागन्नवा अनिकुत लमाईन्ट शिष्यत्व प्रदान य मध्यस्थान 24कदी गतो काल परिच्छेदे तुल अपि सिद्ध कला ए शिष्यत्व वेडसटहनट अमतरव पेरपासल वेडसटहन तियेनवा ए वगेम आ विशेष आवश्यकता ऐति लमाईन्ट आधार किरीमे वेडसटहन तियेनवा ए वगेम हदिसि अनतुरु लमा हदिसि अनतुरु आधार वेडसटहन तियेनवा पुस्तकाल सेवा वेडसटहन तियेनवा विविध विपत्त आधार सेवा वेडसटहन तियेनवा मे वेडसटहन संदहा वसरकट श्रीलंका निपुण अध्यापनिक सांस्कृतिक केन्द्रय सामान्यं मिलियन 800ක් විතර අපි මේ වැඩසටහන් සඳහා අවුරුද්දකට වැය කරනවා මේ සියලුම ආධාර අපට ලැබෙන්නේ ජපානයෙන් ජපානයෙන් මේ ආධාර ලැබෙන්නේ ඒ ජපන් ජාතිකයින් ශ්‍රී ලංකාවට ඇති කැමැත්ත නිසා ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසා ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට ඇති ඕනෑකම නිසා ඒ නිසා අපි ඒ ආධාර ආධාර නිසි ලෙස කළමනාකරණය කරමින් ඒ අවශ්‍ය වැඩසටහන් සඳහා මේ කාල පරිච්ඡේදය තුල අපි ඊටාත්ම නිවැරදිව අපි යොදලා කටයුතු කරලා තියෙනවා ඒ නිසා එහි ප්‍රතිඵල ඊටාත්ම විශාලයි जपाने सह श्रीलंका वातर ऐति मितुदम वर्धने करमीन जपान वैसियांगे दायकत्वेन क्रियात्मक मेम वेडसटहने अतीतेट अपि देन मदक अवधाने यमु करमु श्रीलंका निपुण अध्यापनिक सह सांस्कृतिक केंद्रय आरंभवान्ने 1986 वर्षे पार्लिमेंतु पणतकिन संस्थागतवु संविधानयक् लेसई मेम पदनमे अध्यक्ष अतिपूज्य सुमंगल नाहिमियन श्री जयवर्धनपुर प्रधान संघनायक अतिपूज्य मिघातने चंद्रसिरी नाहिमियन सह सभापति यूडी जयशेखर महतायन पिरिसगे मूलिकात्वेन आरंभवु मेम वेडसटहने प्रधान अरमुन इगिनीमट कुशलतावयक अति आर्थिकय अध्यापनयट बाधावक वुन दरुवन्ट शक्तियक लबा दीमय मेय हंदुन्वन्ने कैपकरु माफिय शिष्यत्व क्रमय लेसिन सभापति पूज्य बेंतोहिमियन उदाव कर दिबेनवा पशुकालीन जपाने विविध स्वेच्छा संविधान संबंध वीम रटपुरा प्रादेशिक मध्यस्थान जपान परित्यागशीलीन निपुण केंद्र पदनम आरंभ करमीन मेम व्यापृत्य पुलुल मेवन श्रीलंका पुरा मध्यस्थान सीएकिन एक दस अट सीएकट वेडी शिष्यत्व प्रमाणयक वसरकट प्रधाने किरे विदुहल्पति वरुणगे अधीक्षणे अटते मे क्रियात्मक वे शिष्यत्वेक वर्षेक वटिनाकम रुपयाल 40000 मेवन विट 14000කට වැඩි शिष्यत्व प्रमाणयक प्रदानय कर तिबे मिट अमतरव जपान वेसियांगे दायकत्वेन पूर्व लमावीय संवर्धन वेडसटहनक्द क्रियात्मक वे मे अटते रटपुरा पेरपासल 14ක गुरुवरुन 64ක් सेवय करई मिट अमतरव विशेष अवश्यता ऐति दारुवंत आधार किरीमे वेडपिलिवलक्द क्रियात्मक करे
කෝට්ටෙ මීගහතැන්න එල්පිටිය යන මධ්‍යස්ථාන තුනකි. කොරෝනා අර්බුදය වැනි අපරට මුහුණ දුන් විවිධ ස්වාභාවික අර්බුද හමුවේ යුද වාතාවරණය හමුවේ විවිධ සමාජීය ව්‍යාපෘති රසක්ත ක්‍රියාත්මක කරමින් ජපන් සෞඛ්‍ය ආධාර ලබා දී ඇත. දේවනා ඔය ආශ්‍රිතව ස්වාභාවික පරිසරය සුරක්ෂිත කරමින් ජපන් ආධාර යටතේ ස්වාභාවික ජෛව විවිධත්ව උද්‍යානයක්ද පවත්වාගෙන යාමට අද නිපුන් කේන්ද්‍රය සමත් වී ඇත. මෙතමතරව වාර්ෂිකව විවිධ සංස්කෘතික කලා හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහන් රසක් ක්‍රියාත්මක කෙරේ. ජපානයේ අධ්‍යක්ෂීම් ලබා දීම උදෙසා නිපුන් හුවමාරු අධ්‍යාපනික වැඩසටහන්ද ක්‍රියාත්මක කරමින් ජපානයේ අධ්‍යාපන සහ පුහුණු චාරිකාවලට එක්වීමටද මෙරට දරුවන්ට දහම් පාසල් ගුරුවරුන්ට අවස්ථාව උදා වී ඇත. මෙම සියලු කටයුතු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 800කට වැඩි මුදලක් වැය කෙරේ. මෙලෙස ජපානයේ ප්‍රජාවගේ ශක්තියෙන් මෙරටට ශක්තියක් ලබා දුන් ජපාන් ශ්‍රී ලංකා අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රය සහ එහි මහලේකම් ජයවර්ධනපුර ප්‍රධාන සංගනායක අතිපූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන් ඉටු කරන ඊතර මෙතර මෙහෙවර අද අපි මෙලෙස අගය කරන්නෙමු.